අයිබෝන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ. මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වසර 68ක ගුවන් හමුදා සේවය ජනපතිගේ ඇගීමට අයවැයේදී ජනපති වැය ශීර්ෂයෙන් පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ තීරණය කරයි. බීමත්ව රියපදවා කාන්තාවන් දෙදෙනෙකු අනතුරට පත් කළ ජවිපේ ලාල්කාන්ත ලබන 14 වනදා දක්වා රිමාන්ඩ්. මද්‍රව්‍ය මඩින්න STF සහය අවශ්‍යමත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විමසයි. ජීවිත දෙකක් පිළිගත් දුම්රිය අනතුර. ප්‍රථමයෙන් දේශීය පුවත්. වසර 68ක කාලපරාසයක් පුළුල්ලේ මව්බිමේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරනු වස් ශ්‍රී ලංකා ගුවන් හමුදා විදු කලා වූ සේවය අනුපමේය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සර උත්සවයට සහභාගී වෙමින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වැනි සංවත්සර උත්සවයට සහභාගී වුණා. අද පෙරවරුවේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර වෙතගේ ජනාධිපතිවරයා ගුවන් හමුදාපති එයා මාර්ෂල් කපිල ජයන්පති මහතා විසින් පිළිගනු ලැබුවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් විශේෂ ආචාර පෙරපාලියක් ද පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරෙනු එයාට ඇටෝ 2019 ගුවන් හමුදා ප්‍රදර්ශනයේ සහ සැණකෙළිය ඉන් අනතුරුව ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදා පති ලොතුනෙන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතුරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා. වසර 68ක කාල පරිච්ඡේදයක් මුළුල්ලේ මව්බිමේ සයුරිත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම වස් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටු කළා වූ මෙහෙය සේවය මා විශේෂයෙන් මෙහිදී අගය කරනවා. රට වෙනුවෙන් ජීවිත පුද කළ හා ආබාධිත රණවිරුවන්ටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් මා මේ අවස්ථාවේදීම පෙරමෙන් ප්‍රණාමය කෘතවේදීත්වය පුද කිරීම මගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා. මේ වන විට ගුවන් හමුදා බට කණ්ඩායම් සහ හෙලිකොප්ටර් බණගලයන් විදේශයෙන් හි සාමසාද රාජකාරීන් සඳහා ක්‍රියාකාරීව දායක වන බව ඔබ අප කවුරුත් දන්නවා. එය අපේ මාතෘභූමියට, අපේ රණවිරුවන්ට, අපේ ජාතියට ඉමහත් වූ ගෞරවයක් සහ ප්‍රණාමයක්. වෘත්තීය නිපුණත්වය, තාක්ෂණික දැනුම, විනයගරුක බව, කැපවීම ආදී ගුණාංග හේතු කොටගෙන ලොව දියුණු ගුවන් හමුදාවන් සමග උරෙන් උර ගැටි කටයුතු කිරීමේ හැකියාව හා තාක්ෂණික දියුණුව ඔබ සෑම කෙනෙක්ම ලබා තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමි කීර්තිමත් ඉතිහාසයක උරුමකරුවන් වන ඔබට හෙට දවස වෙනුවෙන් ජාතිය අනාගතය සඳහා කළ යුතු ප්‍රබල වූ මෙහෙයන් කාර්යයක් සසක් තිබෙනවා. ඒ සඳහා ඔබ සියල්ල සූදානම් බව මා ඉතාමත් හොඳින් දන්නවා. එළඹෙන පස්වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන 2019 අයවැය යෝජනාවෙහි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ පරාජයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා පවසනවා. අද මාධ්‍යවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපි දැක්කා දැන් ජනාධිපතිතුමා දිගින් දිගටම අපිට ප්‍රහාර එල්ල කරගෙන එනවා. එක වෙලාවකට එතුමා කියනවා මේ ආණ්ඩුව තෙක් එතුමාගේ සම්බන්ධයක් නැහැ කියලාත් කියනවා. දැන් ලබන සුමානේ 5 වෙනිදා වෙනකොට අපේ අයවැය 2019 වෙනි අවුරුද්ද සඳහා අයවැය අපිට ඉදිරිපත් කරන්න වෙලා තියෙනවා. දැන් මේ අයවැයේදී ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයක් එනවා. දැන් ඒ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය අපි ගත්තම එතුමාගේ කාර්යාලය නඩත්තු කරන්න, එතුමාගේ වාහන නඩත්තු කරන්න, ඊළඟට එතුමාගේ තියෙන අනිකුත් දේවල් සේවක පිරිස නඩත්තු කරන්න,
ඒ සියලු දේවල් ඒ වැයශීර්ෂයේ අඩංගු වෙනවා. ඊළඟට එතුමාට අමාත්‍යාංශ කීපයක වැයශීර්ෂයකුත් එනවා එතුමාට. ඒ හින්දා මම යෝජනා කරලා තියෙනවා පසුබෙල මන්ත්‍රීවරු හැටියට අපි මේ ආණ්ඩුව දූෂිත නම් මේ ආණ්ඩුවට නිතර ජනාධිපතිතුමා ප්‍රහාර එල්ල කරලා මේ ආණ්ඩුව කඩාකප්පල් කරන්න උත්සාහ දරන මේ මොහොතේ අපි කිසිවිටකත් ජනාධිපතිතුමාගේ වැයශීර්ෂය සම්මත කරන්න අපි ඡන්දය දෙන්නේ නැහැ. අපි ඒක පරාජයට පත් කරනවා. ජනාධිපතිතුමාට තියෙන්නේ ඒ ජනාධිපතිතුමාව එකතු වෙලා ඉන්න දූෂිත බලවේග ටිකක් තියෙනවානේ. ඒ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හදාගත්ත අලුත් පෙරමුණ අන්න ඒ මන්ත්‍රීවරු ටික ගෙන්නගෙන ජනාධිපතිතුමාගේ වැයශීර්ෂය සම්මත කරගන්න තියෙන්නේ. මේ වැයශීර්ෂය හරහා එතුමාට ලැබෙන මූල්‍යම දේවල්, එතුමාට ලැබෙන වත්කම්, එතුමාට ලැබෙන නොයෙකුත් වරප්‍රසාද, ඒ සියලු දේවල් එතුමා පාවිච්චි කරන්නේ එක්සත් ජාතික පෙරමුණ විනාශ කරන්න. අපි මොකටද අපේ ඡන්දය දීලා අපේ බෙල්ල කපාගන්නේ? එතකොට ජනාධිපතිතුමාගේ කාර්යාලයේ විදුලිය නැති වෙනවා, කාර්යාලයේ වතුර ටික නැති වෙනවා, කාර්යාලයේ වාහන වලට ගහන පෙට්‍රල් ටික නැති වෙනවා, කාර්යාලයේ වැඩ කරන සේවකයන්ට පඩි දෙන්න බැරි වෙනවා. ඒ සියලු දේවල් එතුමාට කරගන්න බැරි වෙනවා. එතුමාට වෙන්නේ නැවත කියලා පොළොන්නරුවේ පදිංචි වෙන්න තමයි වෙන්නේ. ඔබතුමාත් එක්ක කී දෙනෙක් ඉන්නවා? මාත් එක්ක කී දෙනෙක් නෙමෙයි, මුළු පසුබිම මන්ත්‍රීවරුම මේ අදහසේ ඉන්නේ. ඒකේ නායකත්වයත් මේ නායකත්වයටත් මේකට එකඟ වෙන්න වෙනවා. මොකද නායකයාට වැඩියෙන් ගහන්නේ මහින්ද රාජපක්ෂ මහතාව පරාජයට පත් කිරීමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණට අද මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය වෙති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දැදිගම ආසනයේ කාන්තා බල මණ්ඩලයේ පිහිටුවේ මේ අවස්ථාවට එක් වෙමින්. මේ රටේ කොතරම් ගැටලු තිබුණා, අද රටේ තියෙන ලොකුම ගැටලුව තමයි පාර්ලිමේන්තුවේ කොකේන් සිද්ධිය. ඔය කැබිනට් එකේ ඉන්න කණ්ඩායමට අපි කියනවා රුධිර පරීක්ෂණයක් කරන්න. අපේ කණ්ඩායම අපි රුධිර පරීක්ෂණ කරලා පෙන්නන්නම්. එතකොට ඊළඟට පළාත් සභා මැතිවරණේ අද වෙනකොට අවුරුද්දයි මාස 7ක් නැහැ. ඒකට මූලිකම වග කියන්න ඕනේ මේ ආණ්ඩුව වගේම ජනතා විමුක්ති පෙරමුණ. ඊළඟට අද කියනවා ඇවිල්ලා අපි ජනාධිපති ධූරය අහෝසි කරන්න ඕනේ කියලා. මහින්ද මහත්තයා පරාජය කරපු දවසේ ඉඳලා අද වෙනකම් පාර්ලිමේන්තුවේ බැඳුම් කරේ ගැන කතා කරන්න පටන් ගන්නවා. අවසාන වෙන්නේ කොහොමද? ඔක්කොටම වග කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ණය ගැනීම කියනවා. අර මැක්කාගේ කතාව තමයි හැමදාම කියන්නේ. අද කියනවා ජනාධිපති ධූරය අයින් කරන්න අපි කටයුතු කරනවා, ඒ සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සමග සාකච්ඡා කරනවා කියලා. අර හපන්න බැරි අත හිමින් යනවා වගේ අද මහින්ද මහත්තයාව ඕන වෙලා තියෙනවා. තව මාස 7යි තියෙන්නේ ජනාධිපතිවරණය. අපි එකට සූදානම්. අපිට දිනන්න නැමෙයි අර අනිත් පක්ෂ හොදලා දාන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉන්නවා. විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම දක්වා ජනතා විමුක්ති පෙරමුණ සිය සටන අත්නොහරින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ ඌව පරණගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් මෛත්‍රීපාල මහත්තයාට නැවත ජනාධිපතිවරණයක් කියන්න අයිතියක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට නැවත ජනාධිපතිවරණයක් සඳහා වැඩ කරන්න අයිතියක් නැහැ. මොකද එතුමා දෙපාරක් පොරොන්දු වුණා ඒ කාලේ විධායක ක්‍රමය අවශ්‍ය කරනවා කියලා. රයිල් මහත්තයාට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අයිතියක් නැහැ. එයත් පහුගිය කාලේ පොරොන්දු පිට පොරොන්දු වුණා විධායක ක්‍රමය අවශ්‍ය කරනවා කියලා. ඒ නිසා අපි කියන ආණ්ඩුවේ අයිට මොකද්ද? ජනාධිපතිවරණ තියන්න ලෑස්ති වෙන්න එපා. විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම දක්වා ජනතා විමුක්ති පෙරමුණේ සටන නවත්තන්න අපි ලෑස්ති වෙනවා. අපි අනිවාර්යෙන් කරගෙන යනවා. රටේ කුඩු වසංගතයක් වෙලා කුඩු මර්ධනය කරන්න ඕනලු. කුඩු ඉබේ ඇති උනේ නැහැ. පිටින් තමයි කුඩු එන්න ඕනේ. ආරක්ෂකංශ කියනවා අපිට පැය 24කින් කුඩු මඩින්න පුළුවන් කියලා. දෙන්නේ නැහැ. ඒවට අවස්ථාවක් දෙන්නේ නැහැ. ආරක්ෂක අංශෝටත් කුඩු මඩින්න බැරි නම් කුඩුත් එක්ක බලය ගැට ගැහිලා තියෙන්න ඕනේ. කුඩුත් එක්ක ඇමතිවරු ඉන්නවා. කුඩුත් එක්ක ආණ්ඩු ඉන්නවා. එතකන් කුඩු කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මාර්තු 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ යෙපස්වරුපේ බීමත්ව රියපදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත අද අනුරාධපුර වැඩබලන බහිස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඊයේ පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරය අසලදී සිට ඌරිය අනතුරක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු ගමන්ගත් කැබ් රථයේ යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
අනතුරු සිදු වූ අවස්ථාවේ කේ.ඩී. ලාල්කාන්ත මහතා බීමත්ව සිට ඇති අතර බීමතින් රියපදවා අනතුරු සිදු කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. ඒ අනුව ලාල්කාන්ත මහතා අද අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී කුරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 14 වනදා දක්වා රක්ෂිත බඳුනාගාරගත කෙරුණා. විශේෂයෙන්ම ඔහු ඒ අනතුරට ගොදුරු වෙච්ච අයට වන්දියක් දීමටත් කැමැත්ත ප්‍රකාශ කරා. පොලිසියත් කරුණු ඉදිරිපත් කරා. අධිකරණය ඒ සියලු කරුණු සැලකිල්ල භාජනය කළා. තමයි ලාල්කාන්ත මහත්මයා මේ මාස 14 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේ. මේ බීමක් රියපදවයි කියලා වෛද්‍ය වාර්තාවේ සඳහන් වෙනවායි කියන එක අපිට දැනගන්න ලැබුණා. වෛද්‍ය වාර්තාවක සඳහන් වීමක් උනාද කියන මට තාම හරියටම කියන්න බැහැ. නමුත් පොලිසිය ඉදිරිපත් කරලා තිබුණා ශ්වසනාල පරීක්ෂණය. ඒ වගේම අපිට උපදෙස් ලැබුණා ඉතාම ආසන්න දිනයකදී වැඩිදුරටත් ගරු අධිකරණයට මෝසමක් මගින් කරුණු කියලා ඒ සම්බන්ධයෙන් අපිල්ලීමක් කරන්න. බලය බෙදීම පිළිබඳව සියලු පක්ෂ අතර පුළුල් එකඟතාවයක් පවතින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ගරු අග්‍රාමාත්‍යතුමාගේ මෙහෙයුම් කමිටිය තුලදී විද්‍යාමාන වුණා බලය බෙදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මේ පක්ෂ අතර කිසිම අර්බුදයක් නැහැ. ඉතින් අපි ඉතාමත් ඉක්මනින් බලය බෙදීම සම්බන්ධයෙන් සියලු පක්ෂ එකතු වෙලා යෝජනා මාලාවක් තව සතියක් ඇතුළත අපි ඉදිරිපත් කරනවා. දකුණින් ආපු මහමෙතිවරු උතුරින් ආපු මහමෙතිවරුන්ට වඩා බයක් ඉල්ලුවා. ඉතින් බලය බෙදීම ගැන පුළුල් එකඟතාවයක් තියෙනවා. පොදු සතුරා වන එක්සත් ජාතික පෙරමුණ පරාජය කිරීම සඳහා සියලු දේශපාලන බලවේග එක්ව කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. රත්නපුර නගර ශාලාවේදී පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. එක කඳුරකට එන්න ඕන. එයා එයාගේ පිළේ මෙයා මෙයාගේ පැලේ ඉඳගෙන මේ වැඩේ කරන්නේ. සමහරු කියනවා නෑ ඔයා ඔයාගේ පිළේ ඉන්න අපි අපේ පිළේ වෙලා ඉන්නේ. පිළේ ලැගලා ඉන්න නම් ඒ විදිය හරි. හැබැයි හතුරා බලන්න ඒ විදිය හරි. ජනතා විමුක්ති පෙරමුණ වගේ බොරුවට විරෝධී නෙවෙයි. අපි ලාල්කාන් සහෝදරයා හර්ධරේක වැටලා තියෙන මේ දවස්. ලාල්කාන් සහෝදරයාට විජිතේරත් සහෝදරයාට ලැබිච්ච සහයෝගය ලැබිලා නැති බව මට නම් වේ. විජිතේරත් ලැබිච්ච සහයෝගය ලැබුණ නම් කිසියම්කට නෑ පොරොන්දු පොඩි දඩයක් කියලා එන්න තිබුණා. ලාල්කාන් සහෝදරයාට මේ සපෝට් එක හම්බෙලා නෑ. ඒ අතුරු කතා ජනතා විමුක්ති පෙරමුණේ තියෙන ව්‍යාජ විරෝධයක්. ගුරු සංඝ වේල ගහලා හද නැතු වෙයි. බුදු අම්මේ අපි ආණ්ඩුව දක්වා දවස් 5 ගානට දිවිච්ච රුදා. මම හිතන්නේ හරියට බඩට බත් වේලක් වැටුනේ නැහැ ජීවි පිටාරෝදී. එහෙට දුණා මෙහෙට දුණා අර කලෝනා ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියනවා මල කලබලයි. නිකන් ලෝක විනාශයක් වුණා. ඔය අපි විනාශතා විරෝධී. අප්‍රේල් මාස පළමු සතියේ සිට පාරිභෝගිකයින්ට පෙරළියක් ඇති කිරීමට සූදානම් බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. නැගෙනහිර පළාත් ලංකා විදුලි බල නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දැන් අපට බාර දීලා තියෙන කටයුත්ත තමයි අඩුම වියදමට අපි විදුලිය නිෂ්පාදනය කරලා රටේ තියෙන සියලු දෙනාටම විදුලිය සැපයීමට කටයුතු කිරීම. අද අපි 99%ක් දෙන්න පුළුවන් හැකියාව තිබ්බට සියලු දෙනාම ඒක පාවිච්චි කරන්නේ නැහැ තාම. අපේ නිෂ්පාදන වියදම සමහර අවස්ථාවල ඒකකයේ මිල රුපියල් 65යි උතුරු වගේ ප්‍රදේශයක ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. සමහර කැලණි 30වල රුපියල් 45ක නිෂ්පාදනය කරනවා ඒකකයක්. හැබැයි අපි විකුණන්නේ දල වශයෙන් රුපියල් 16. ඒ නිසා අපි අධික අලාභයකින් තමයි මේ සේවය කරන්න හදන්නේ. හැබැයි ඔයගේ අලාභය වැඩිකල් ගෙනියන්න බෑ. අනිත් පැත්තට අපි විදුලි මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් ඉතුරුලා තියෙන්නේ අඩුම මිලට නිෂ්පාදනය කරලා අධික වියදම නිෂ්පාදනය කරන පැත්තකට දාලා අපේ තියෙන කටයුත්ත හරියාකාරව ඉෂ්ට කරන්න. අපිට අවශ්‍යනේ අඩුම ඒකකයට විදුලි නිෂ්පාදනය කරන හැකියාව මේ ප්‍රදේශයේ තිබෙනවා.
අපි දැන් දවස් 55ක් මමත් අපේ රාජ්‍ය ඇමති මේ වගකීම බාර අරගෙන යම් ඉල්ලීමක් ආවොත් පැය 72ක් යන්න ඉස්සෙල්ලා ඒකට උත්තරයක් ලබා දෙන්න ඕනේ. අප්‍රේල් මාසේ පන්දු සුමානිය වෙනකොට අපි පාරිභෝගිකයට පෙරලියක් ඇති කරලා දෙනවා. මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ඊයේ සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසලක් වන මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම ඊයේ දින සිදු වුණා. ඒ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සහ කලාප අධ්‍යාපන නිලධාරීන් සහ විද්වත් ආරාධිතින්ගේ ප්‍රධානත්වයෙන් ඉන් අනතුරුව සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම සිදු වුණා. නව තෙමහල් ගොඩනැගිල්ලේ පන්තිකාමර නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව සඳහා ආරාධිතින් එක් වුණා. පැමිණි සියලු දෙනා පිළිගැනීම වත්මන් විදුහල්පතිනි KA චන්ද්‍රලතා මහත්මිය විසින් සිදු කරනු ලැබුවා. මම මහරගම ජනතාවට ණය නැහැ. මොකද මම මන්තිවරුන්ගෙන් නොයෙකුත් දෙනාගෙන් අවලාද අපවාද විවිධ ගණිමින් මොකද මහරගමට සල්ලි විඳන් කරනවා කෝටි ගණන් කියලා අවලාද විඳ ගනිමින් තමයි මම ඒක කරලා තියෙන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. මට පාරේ බහැලා යන්න පුළුවන්. දවස් 51යි මම ඉන්නේ. අප්‍රේල් 20 මධ්‍යම රාත්‍රියේ රෑ 12ට මම ඔර්ලෝසුවේ තප්පර කට්ටිය එල්ලිලා හිටියත් මගේ ඔර්ලෝසුවේ එල්ලිලා ඉන්න පුළුවන් අනිත් ඔර්ලෝසුවේ තප්පර කට්ටිය 12 පයින්ව. පැන්න හැටිය මම නිකම්ම හිටපු මහැමති බවට පත් වෙනවා. නමුත් අපි කරන්න ඕන දේවල් මහරගමට අපි කරලා තියෙනවා. අපේ දරුවන් දැනුම වැඩි කළ හැකි ශක්තිය පමණයි දරුවන් ඉතුරු වෙන්නේ. අනිත් කිසි හැම දෙයක්ම සුනාමිය වගේ යනවා. අපි ඔබගේ ඔබ අපි අස්තකට දැක් ඉතුරු වෙන වටිනාම වස්තුව තමයි දැනුම ඉගෙන ගන්න දේ. ඉගෙන ගන්න දේ ඉතුරු වුණොත් තමයි ගොඩනගා ගත්තොත් වැඩි කරගත්තොත් තමයි ඔබේ ජීවිතය සාර්ථක වෙන්නේ, සමාජයේ ජීවිතය සාර්ථක වෙන්නේ, රටේ ජීවිතය අනාගතය සාර්ථක වෙන්නේ. දාවලිපිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් සහ සිසුවියක් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රිය කැටි සිදු වූ අනතුරකින් අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස දුම්රිය ගැටි ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නාවලපිටිය දේකින්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ලලංග හර්ෂ කුමාර නැමැති පාසල් ශිෂ්‍යයෙක් සහ නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පියුමි භාග්‍ය නැමැති පාසල් ශිෂ්‍යාවයි. ජීවිතක්ෂයට පත් පාසල් සිසුවා සහ සිසුවිය ඔවුන් දෙදෙනාගේ තවත් යෙහෙලියක් සමග දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර උදෑසන 9:30ට පමණ ධාවනය වූ විශේෂ දුම්රිය ගැටි මෙම අනතුර සිදු වී ඇත්තේ නාවලපිටිය සහ ඉඟුරු ඔය දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ජයසුන්දර නම් ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා තම යෙහෙළියද කැටුව දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි දුම්රිය ගැටි මෙම අනතුර සිදු වී තිබෙනවා. අනතුරින් දිවි ගලවාගත් යෙහෙළිය මියගිය දෙදෙනා දුම්රිය මාර්ගයේ නිවතට තල්ලු කර බේරා ගැනීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වී තිබෙනවා. ඔවුන් තිදෙනාම අමතර පන්තියකට සහභාගී වන බවට පවසා නිවසින් පැමිණ ඇති අතර බාහිර පන්ති නොගොස් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියේදී මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ මියගිය දෙදෙනාගේ සිරුරු නවලපිටිය මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මධ්‍යම කොළඹ රොටරි සමාජයේ විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වකුගඩු රෝගීන් සඳහා වූ වාර්ෂික පාගමන හෙට කොළඹ නිදහස් චතුරාශ්‍රය ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතයි. මධ්‍යම කොළඹ රොටරි සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වකුගඩු රෝගීන් සඳහා වූ වාර්ෂික පාගමන හෙට පැවැත්වීමට නියමිතයි. වකුගඩු රෝගීන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබා දීම අරමුණු කරගනිමින් මෙම පාගමන සංවිධානය කර තිබෙනවා. මෙම පාගමන හෙට උදෑසන 7:30ට කොළඹ නිදහස් චතුරස්‍රයේ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතයි. 15 වරටත් පැවැත්වෙන රයිකම් ටෙලි සම්මානුල්ලේ නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කිරීම ඊයේ සිදු කෙරුණා. පසුගිය වසරේ සම්මානයට පාත්‍ර වූ සියත ටීවී වෙනුවෙන් ඉමාලි ආර්යවංශ නිර්මාණය කළ කිඩ්ස් ආර්ට් ගැලරි ළමා වැඩසටහන මෙවරත් නිර්දේශිත නාමයන් අතරට එක්ව තිබෙනවා. 2018 වර්ෂයට අදාළ රයිකම් ටෙලි සම්මාන උළෙල සඳහා නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීමේ නිර්දේශිත නාම රාත්‍රිය ඊයේ කොළඹදී සංවිධානය කර තිබුණා. ඒ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරිරත්න මහතාගේ සහ ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දිනිය මහතාගේ ප්‍රධානත්වයෙන්
එහිදී 2018 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහනට හිමි සම්මානය සඳහා සියත ටීවී වෙනුවෙන් ඉමාලි ආර්යවංශ නිර්මාණය කළ කිඩ්ස් ආර්ට් ගැලරි ළමා වැඩසටහන නිර්දේශිත නාමතරට එක් වුණා. සියත ටීවී නාලිකාවේ විකාශය වූ ඉමාලි ආර්යවංශ නිර්මාණය කළ කිඩ්ස් ආර්ට් ගැලරි 2017 වර්ෂයේ විශිෂ්ටතම ළමා වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වූ ඉමාලි ආර්යවංශ නිර්මාණය කළ කිඩ්ස් ආර්ට් ගැලරි ළමා වැඩසටහන මෙවරද රයිකම් ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා වැඩසටහනට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයක්. මෙම නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කිරීමේ රාත්‍රිය සඳහා ද කිංඩම් ඔෆ් රයිකම් සමාගමේ සභාපති ආචාර්ය රවි ලියනකේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් කලා ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිත මන් දන්න විදිහට මේ රූපවාහිනී ශිල්පීන් එකතු වෙලා ඉතා අපූරු මාහැඟි යෝජනාවලියක් මේ රූපවාහිනී කර්මාන්තය ප්‍රමිතිගතව පවත්වාගෙන යෑමට ඒ වෘත්තීය සුරක්ෂිතතාවය තබා ගැනීමට පූර්ව යෝජනාවලියක් ජනාධිපතිතුමා අතර දුන්නා. මොනවා වුණාද දන්නේ නැහැ. ඒක මුකුත් වෙන්නේ නැහැ. ඒක නිසා අපිම මේ දේවල් බලා ගන්න එක හොඳයි. ඔබටත් තෙරුවන් සරණයි, අපටත් තෙරුවන් සරණයි. අවුරුදු 15ක් තිස්සේ අනේක විවිධ ප්‍රශ්න මත අපි ආපු මේ ගමනේ මේ පලිඟුමෙන් සම්මාන ප්‍රදානයට ඒ විනිවිදභාවය ආරක්ෂා කිරීමට අපිට උදව් දුන්නට මේ විනිශ්චය මණ්ඩලයට පිං. මොකද අපිට පුළුවන්කම තිබුණා කොන්ද කෙලින් තියාගෙන විනිවිදභාවයකින් ජලයෙන් පිරිසුදු සම්මාන උල්ලක් කාගෙටවත් කතාවක් ඇඟිල්ලක් ගහන්න ඉඩ නැතුව අග්‍රගණ්‍ය දේ සම්මාන උල්ලේ තියෙන ඒ නිර්ණායක හරියට කරගන්න පුළුවන් වෙන්න අපිට උදව් කළාට ඔයගලන්ට පිං. මෙවර 2018 රයිකම් ටෙලිස් ජාතියේ ටෙලි සම්මාන උළෙල මාර්තු මාසයේ 23 වෙනිදා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. දෙල්කොඩ උඩුපිල ප්‍රාදේශීය රෝහලේ ඇති ගිලන්රතේ ප්‍රමාදය හේතුවෙන් රියන්තුරකට ලක් වූ 24 හැවිරිදි තරුණියකට ජීවිතය අහිමි වූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. උඩුපිල ප්‍රාදේශීය රෝහලේ සිදු වූ බව කියන ගිලන්රතේ ප්‍රමාදය සම්බන්ධයෙන් කිසිදු වගකිව යුතු පාර්ශවයකින් තවමත් අවධානයක් යොමු වී නැහැ. පසුගිය 28 දින නවනුවර උඩුපිල මන්සන්ධිය ආසන්නයේදී බස් රථයක යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පියා සහ දියණිය ගැටි අනතුරකට ලක් වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ පියා සහ 24 හැවිරිදී පෙරපාසල් ගුරුවරියක් වූ දියණිය උඩුපිල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත මාරු කර යැවීමට අවශ්‍ය වුවද උඩුපිල ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථයේ රියදුරු එහි නොසිටි බැවින් පැයක පමණ ප්‍රමාදයක් සිදු වූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. එදින මෙම ගිලන් රථ ප්‍රමාද ආදී සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා. රෝහලේ ගිරන් රථ ප්‍රමාදය සම්බන්ධයෙන් උඩුපිල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් දැක්වූයේ මෙවන් අදහසක්. ගිලන් රථ රියදුරු අසනීප තත්වයක් හේතුවෙන් එදින සේවයට වාර්තා කර නොමැති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මීගහවත්ත පොලිසියට තොරතුරු ලැබී ඇති බවද වාර්තා වනවා. මෙම උඩුපිල ප්‍රාදේශීය රෝහලේ සිදු වූ බව කියන ගිලන් රථ ප්‍රමාදය සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් සඳහන් කළේ සේවයට සිටින ගිලන් රථ රියදුරු හදිසි තත්වයක් හේතුවෙන් නියමිත දිනට සේවය වාර්තා නොකරන්නේ නම් ඒ සඳහා තාවකාලික ගිලන් රථ රියදුරකු සේවයට අනුයුක්ත කරන බවයි. එසේනම් උඩුපිල ප්‍රාදේශීය රෝහලේ පසුගිය 28 වෙනිදා සිදු වූ ගිලන් රථ ප්‍රමාදය සම්බන්ධයෙන් වගකිව යුතු වන්නේ කවුරුන්ද? ප්‍රධාන පුවත් විකාශය අවසන් යලි තම විවරාතුවේ 9:30ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.